දැන් මාම තන්න මේ රත්නපුර ඉරමඩ ගම මාර්ගල ගම්මානයේ පදිංචි සුමේදා චාන්දනි 46 වෘදවියේ පසුවන ඇයට තවත් නියුන් සහෝදරයෙක්ද සිටින අතර ඔහු ආබාධිත තත්ත්වයේ පසුවනවා විවාහ විමත් පසෙ කළා ඇසිය ජීවිතේම කැප කර සිටින්නේ සිය සොහොයුරා රැකබලා ගැනීමේ අරමුණ ඇතිවයි මං ආදරය කළා ඒ ආදරේ වෙනස් කරන්න සිද්ධ වුණා මගේ සහෝදරයා හන්දා මම මල්ලිව බලා ගන්න ඕනි හන්දා මගේ ආදරේ වෙනස් කරන්න සිද්ධ වුණා අම්මයි තාත්තයි දෙන්නම ජීවත් වෙන්නේ නැහැ මගේ පවුලේ අයියයි අක්කයි මල්ලි ඉන්නේ ඒ අය විවාහ වෙලා ඉන්නවා ඊට පස්සේ මේ මල්ලිගේ මේ යතුනවා කසේ මම මගේ මල්ලිට සලකනවා මම අවුරුදු 12ක් වගේ ඉඳන් මගේ තමයි ඉන්නේ මරිත් පතුල නැතුව මේ ගෙයි අවුරුදු 12ක්ම ජීවත් වුණා මං දැන්ට නිවසක් හදාගෙන තිනවා පොඩියට ඒ නිවසට ලයිට් වතුර නැහැ ඒක වැඩි දියුණු කරගෙන මල්ලිත් බලාගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ දුෂ්කරතා මැදියේ වුවත් කුඩා නිවසක් තලා ගැනීමට ඇය සමත් වෙනවා නමුත් නිවසට ජලය සහ විදුලි ලබා ගැනීමට ආර්ථික අපහසුතා හරස් වීම හේතුවෙන් එම නිවසේ පදිංචි වීමට මෙතෙක් ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ පොන්චි ගේ හදාගත්තේ මේ නිවසත් දැන් අඩපණ වෙලා වගේ තියෙන්නේ මේ නිවසට ලයිට් වතුර නැහැ මං වැඳලා මට කොහොමාරි ලයිට් වතුරවත් ලබා දෙන්න නිසි ආදායම් මාර්ගයක් වුණ මෙති පසුබිමක ඔවුන් එදා වේල සරි කරගන්නේ සොහිරට ලැබෙන ආබාධිත දීමනාවෙන් හා අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් අම්මත් නැහැනේ ඉතින් මල්ලිට පුතා කියන්නේ ඒ හැන්ද මම මල්ලිට පුතා කියන්නේ නාමන කරන්නේ රැවුල කොණ්ඩි කපන්නේ කොම් කරන්නේ මම අවුරුදු 30ක් වගේ වෙනවා මල්ලිගේ වැඩ කරන්න වෙලා රැවුල කොණ්ඩි කපන මල්ලිගේ සීළු දේවල් මම කරන්නේ ආදරය වෙනුවෙන් සීළු කැපකිරීම නාවනවා කොණ්ඩි කපනවා මේ සීළුන් දේවල් මේ රෙදි හොදලා දෙනවා ඒ ඔක්කොම කරන්නේ ආදරය සීන ආදරයට සමාජ සේවයකින් ආදාරයක් හම්බෙනවා සමෘද්ධිය හදාගන්න තියෙන සමාජ ජීවිතේ